අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ගෙනෙන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය සමගින් මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත එතනොල් ජාවාරමට සම්බන්ධ සුරාබදු නියාමකවරයෙකු අත්අඩංගුවට රාජාංගනේ තැපැල් ඡන්දය අද නිල ඡන්ද දැනී පත්‍රිකා බෙදා හැරීම ආදී නවසන් ජනපතිගේ ආර්ථික වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට වත්මන් රජයට ඡන්දය දෙන්න අගමැති ජනතාවගෙන් ඉල්ලයි හිතත් පපුවත් ඇති ආණ්ඩුවක් නිර්මාණය කරන බව සජිත් කියයි මෙරට කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව තව දුරටත් ඉහළයයි හජ් වන්දනා සමය ඇරඹෙයි ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත श्रीलंका पोदुजन पेरमुने जयतहवुरु किरीम सदहा पवत्विन जनहमु मालावे तवत जनहमु किहिपयक जनाधिपति गोटाबे राजपक्षे महतागे प्रधानत्वेन कोलंब दिस्त्रिक्के केंद्र करगनिमिन ईए पवत्तुना श्रीलंका पोदुजन पेरमुने जयतहवुरु किरीमे जनहमु मालावे तवत जनहमु किहिपयक ईए कोलंब दिस्त्रिक्के केंद्र करगनिमिन पवत्तुना जनाधिपति गोटाबे राजपक्ष महता के प्रधानत्वेन जनाधिपति गोटाबे राजपक्ष महता होमागम प्रदेश पवती जनहमुकट सहभागी वुना इन जनाधिपति गोटाबे राजपक्ष महता हंगल प्रदेश पवती जन हमोट सहभागी वुना बोमिरी प्रदेश पेवते जन हमुट जनाधिपति गोटाबे राजपक्ष महता एक्वे नाय श्रीलंका पोदुजन पेरमुने जयतहरु किरीमे तवत जन हमुवक कोस्कम प्रदेश पवत्वुना ए सदहत जनाधिपति गोटाबे राजपक्ष महता सहभागी वुना අවසාවිල ප්‍රදේශයේද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයතහරු කිරීමේ ජනහමුවක් සංවිධානය කර තිබුණා. මෙම ජනහමුව සඳහාද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. තුනෙන් දෙකක බලයක් දෙන්න. අපිට බල ගන්න පුළුවන්. जनतावगे मनापेन बिहिवुनु वत्मन आंडुव शक्तिमत् किरीम संदहा मेवर महामेतिवरणेदी बहुतर बलयक् लबा देन लेस अग्रमात्य महिंद राजपक्ष महता इल्ला सिटिनवा අග්‍රාමාත්‍ය වරයා මේ බව ප්‍රකාශ කළේ මරතගහමුළු ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයතහවුරු කිරීම සඳහා වූ තවත් ජන හමුවක් මරතගහමුළු ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තමුන්නාන්සේලා දන්නවා පහුගිය ආණ්ඩුව කරපු වැඩටි. අවුරුදු 5ක් අපරාධේ නාස්ති කළා. අපි 2005 ඇවිල්ලා යුද්ධය අවසන් කළා. රට සංවර්ධනය කරගෙන ඉදිරියට ගමන් කරා. ඒ ගමන අතරමඟ නැවතුණා 2015. ඒ අතරමඟ නැවතිච්ච ගමන ආපහු ගොඩනගන්න පුළුවන් වුණේ නැහැ පහුගිය කාලේ. මොකද එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් අගමැතිවරේ කැබිනට් මණ්ඩලයක් විපක්ෂය එක පැත්තකින් ඒක 69 ලක්ෂයක් තමුන්නාන්සේලා ඡන්ද දීලා गोटाबे राजपक्ष जनाधिपति
හැටනම ලක්ෂයේ ඡන්දය අපතේ යනවා මොකද එතුමාලා ජනාධිපතිවරේ පත් කරගත්ත හින්දා ඉතින් එතනනම් අපිට කරන්න තියෙන එකයි ජනාධිපතිවරයා නියෝජ රටේ සංවර්ධනය උදෙසා රටේ ඉදිරියට ගමන් කරවන්න මේ රටේ තරුණයන්ට තරුණියට රැකියක්ෂා ප්‍රශ්න විසඳන්න මේ සියල්ලන්ටම ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අනිවාර්යයෙන්ම එම පක්ෂයේ ඔහු නියෝජනය කරන පක්ෂයේ කැබිනට් මණ්ඩලය තියෙන්න ඕන අගමැති ඇතුළු මෙන්න මේ කාර්යය තුළ තමයි ගමනක් යන්න පුළුවන් වෙන්නේ රටකට ඒ ගමන යන්න තමුන්නාන්සේලා අපි ආයිත් වන්ද තම ආණ්ඩුවක් යටතේ සජිත් ප්‍රේමදාස කර්මාන්ත පොරයක් නිර්මාණය කිරීමට පියවර ගන්නා බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ඒ ඇබිලිපිටියේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් සමගි ජනබලවේගයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් එක් ජන හමුවක් පසුගියදා සූර්යවැව ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මේගොල්ලෝ නොමිලේ පෝර දෙනවා තියා පෝර දශමයක්වත් තමුන්නාසලට දෙන්නේ නැහැ. දැන් අපි කිව්වනේ නොමිලේ පෝර ලබා දෙනවයි කියලා. මට දුන්නනම් වගකීම මං වැඩේ කරනවා. ඒක කොහොම හරි මං කරනවා. ඒ මොකද මම ලැජ්ජා බිය තියෙන නායකවරේ. මට ජනතාවට එකක් කියලා වැඩේ නොකරනොත් ඒක මට ලොකුම खुशी निष्पादन साहतिक හැංගීමක් තියෙන්නට ඕන ජනතාව ගැන කැක්කුමක් තියෙන්නට ඕන එතකොට තමුන්නාන්සලාට පුළුවන් තීන්දුවක් ගන්න සමගි ජන බලවේගයටද හිතක් පපුව තියෙන්නේ එහෙම නැත්නම් පොහට්ටුවට මේ අතර ඇඹිරිපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකටද සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා කාලේ ඇවිල්ලා තියෙන්නේ දැන් කුංචි ප්‍රේමදාසව විශ්වාස කරන්න රණසිංහ ප්‍රේමදාස මැතිතුමා නිසා තමයි මේ කොළොන්න මැතිවරණ කොට්ටාසේ මේ වගේ සංවර්ධනයක් ලැබුණේ ඇමිලිපිටියේ ගම්මුදාව තුලින් කොයිතරම් සේවයක් සිදු වුණා ජනසවිය තුලින් කී දෙනෙක් ශක්තිමත් වුණා අපි අනිවාර්යෙන්ම කියපු දේ කරන කට්ටිය ප්‍රේමදාසලා කියන්නේ කිව්වොත් කෙරුවා ගම්බිරිස් වලට පැංගිරි වලට උසස් පිළක් ලබා දෙන්නට අනිවාර්යෙන්ම කටයුතු කරනවා කඩදාසි කම්හල වැහිලා ඔහොට්ටුවේ ජාවාරම් කාර්යෝ ඉදම් බෙදාගෙන මම අවංකව තමුන්නාන්සලාට කියනවා අනිවාර්යෙන්ම සජිත් ප්‍රේමදාස කර්මාන්ත පුරය අපි ආරම්භ කරනවා ඒ කඩදාසි කම්හල තිබුණු ඒ ඉදම් කට්ටිය තුල මහවැලිය හරහා වයස අවුරුදු 60-70 භුක්ති විඳපු ඇත්තොන්ට බලපත්‍ර නැහැ දිනපු වහාම අග්‍රාමාත්‍ය ජංගම සේවාවක් හරහා ඔප්පු තප්පු ටික මම කෙටි කාලයක් ඇතුළත ලබා දෙනවයි කියලා මම පොරොන්දු වෙනවා තමන්ගෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ බාර ගැනීමට සිටින තරුණ පිරිසට තර්ජනයක් වන ආකාරයට පක්ෂයේ බාර දී තමන් පක්ෂයෙන් ඉවත් නොවන බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා ඒ මීගමුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මහාධිකරණයේ තීන්දුව ලැබුණෙන් පස්සේ අපේ නීතිඥ මහත්තුරු කිව්වා මේකට අනුකූලව ක්‍රියා කරන්න. මේ තීන්දුව අනුව ක්‍රියා නැකෙරුවත් මේ ඉන්න ඕනෑම සමාජිකයෙක්ට මට කෘත්‍යාධිකාරී මණ්ඩලයට විරුද්ධවත් නඩු දාන්න පුළුවන්. ඒ නිසා අපි තීරණය කරා මහාධිකරණයේ අනුවම ක්‍රියා කරන්න. හැම වෙලේම ඒ පක්ෂ ගැන තමයි අපි හිතලා ක්‍රියා කරන්න ඕනේ. මට ඒ වෙලේ මතක් වුණා ප්‍රේමදාස ජනද මට කිව්වේ කතාවක්. එතුමා අගමැති වෙලා හිටියද්දි ජයජයවදල් මැතිතුමා කාලේ එතුමා ගැන එකේ කතා තිබුණා. මට එතුමා දවස්සක් දානකට එන්න කිව්වා. අපි කතා කරේ රනිල් මාව අගමැති කරේ ජේආර් ජනාධිපතිතුමා. මම එතුමාට විරුද්ධව යන්නේ. මට දේශපාලන එතුමා උදව් කළා. මට එතුමයන් පස්සේ ඒ තනතුරට එන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා පක්ෂ මාව පිළිගන්නවා. ඒත් මං අගමැති වෙන්න කාලය තුලදී එතුමා එක්ක ප්‍රතිපත්ති පිළිබඳව දේශපාලනය පිළිබඳ විශාල ප්‍රශ්නයක් ඇති වුණොත් මට එතුමා කියන දේට එකඟ වෙන්න බැරි වුණොත් මම දේශපාලනයෙන් සමු ගන්නවා විශ්‍රාම ගන්නවා එතුමාට විරුද්ධව යන්නේ නැහැ. අන්න එහෙම තමයි මේ පක්ෂ ගෙනි. අපි එහෙම තමයි ගෙනි. ඉතින් මමත් ඒ ගැන හිතලා කිව්වා මේ පක්ෂයට තර්ජනයක් ඇති වෙන්න බෑ. මගෙන් පස්සේ දැන් ඉන්නවා මම මෙතන වැඩි කාල නැහැ මගෙන් පස්සේ ගන්න තරුණ නායකත්වයලා ඉන්නවා. ඒ ආයත මෙහෙම තර්ජනයක් බාර දීලා මම යන්න කැමතියි. මට ඕනේ මේ පක්ෂ ආරක්ෂා කරන්න. කොරෝනා උවදුරට මුවා වී රටට විදේශ විනිමය ගෙන එන විගමනික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීමට රජය කිසිදු පියවරක් ගෙන නොමැති බව ජාතික ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතර දෙයන්දර ප්‍රදේශයේ පැවති ජනහමුවකදී හැමදාම උනේ මොකද්ද ඔප්පු කරාම හොරාගෙන් අහනවා හොරෝ නඩු දාගලින් කියලා සංස්ථාවේ සභාපති නම් හොරගම කළා තියෙන්නේ අමාත්‍යංශ ලේකම් නම් හොරගම කළා තියෙන්නේ ඇමති නම් හොරගම කළා තියෙන්නේ හොරාටම තමයි කියන්න වෙන්නේ හොරෝ නඩු දාගලින් කියලා අපේ මේ මැද පෙරදිග ගිහිල්ලා ඉන්න කාන්තාව මේ රටට විදේශ විනිමය ගේන්නේ හැබැයි මේ කොරෝනා ප්‍රශ්න නිසා අද මේ මිනිසුන් අහක දාලා තියෙන ඡන්දෙ නිසා මේ මාත්‍රිකා පැත්තකට දාලා තියෙන ඒත් මේ රටේ ජනතාව දැන් තුනෙන් දෙක දුන්නොත් එහෙම ලංකාවේ විතරක් නෙමෙයි ගුටි ගන්න වෙන්නේ ශ්‍රී ලාංකිකයින්ට පිටරටදිත් ගුටි ගන්න සිද්ධ වෙනවා පරිසරයේ ආරක්ෂා කරන නීති හදන්න බෑ පාර්ලිමේන්තුවේ विनाश करने गपन कट्टे इन पस्पन कट्टे इन मद्रव्य वोल्ट विरुद्ध उद्घोषण नीति सम्मतकान कट्टिया कुड़ वेदन कट्टिया कुड़ गहन कट्टिया तुंगोलमी अध्यापने प्रतिपत्ति अखदान बे अध्यापने हिरे इनो नो पार्लिमेंट नीति हदन तरह नीति अख्ते තාවකාලිකව කල්දමුණු රාජාංගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තැපැල් චන්ද විමසීමේ කටයුතු අද ආරම්භ කෙරුණා මෙතර නිලචන්ද දැන්වීම පත්‍රිකා බෙදා හැරීම අදින් අවසන් වන බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ. COVID-19 වෛරසයේ ව්‍යාප්තියත් සමග తాවකාලිකව කල්දැමුණු රාජාංගනීය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු අද ආරම්භ කෙරුණා. ඒ අනුව අද පෙරවරු 9ට ආරම්භ වූ රාජාංගනීය තැපැල් ඡන්ද විමසීමේ කටයුතු පස්වරු 4ට අවසන් කිරීමට නියමිතයි. රාජාංගනීය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මධ්‍යස්ථාන දෙකක අදාළ ඡන්ද විමසීම් කටයුතු සිදු කෙරෙන අතර ඉන් එක් මධ්‍යස්ථානයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් හට සිය තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමටත් අනෙක් මධ්‍යස්ථානය සංචරණ සීමා පැනවීමත් සමග රාජාංගනීය රැඳී සිටි රාජාංගනීය පදිංචි වෙනත් රාජ්‍ය නිලධාරීන් හට සිය ඡන්දය ප්‍රකාශ කිරීමටත් අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ අනුව තැපැල් ඡන්ද 420ක් පමණ අද දින සලකුණු කිරීමට නියමිතව පවතින බවයි අනුරාධපුර දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී ආර් එම් වණිනායක මහතා සඳහන් කළේ. තුනෙන් දෙකක බලයක් අපේක්ෂා කරන්නේ රටට අයහපතක් කිරීමට නොව රටට යහපතක් අපේක්ෂාවෙන් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක සරත්ේක නායක මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේද අදහස් දක්වමින්. සජ්ජාතික පක්ෂයේ නායකතුමා කියනවා 10000ක් දෙන්නම් කියලා අනිත් පක්ෂයේ ඉන්න කෙනා කියනවා 20000ක් දෙන්නම් කියලා. දැන් මේ කොහෙන් කොහෙන් හරි එක්කව කරගෙන ඡන්ද ටික ගන්න තමයි හදන්නේ. ඒ තරමට මේ මැතිවරණයේ තීරණාත්මකයි. හැබැයි මම බොහොම පැහැදිලිව කියනවා අපි 3න් 2ේ බලයක් අනිවාර්යයෙන්ම ලබා ගන්නවායි කියලා. අපි 3න් 2ේ බලයක් ලබා ගන්න සූදානම් වෙන්නේ බලය තහවුරු කරගෙන රටට හොදක් කරන්න මිසක් රටට නරකක් කරන්න හේව නෙවෙයි. මේකෙදි අපි විශේෂයෙන්ම මේ 19 වෙනි සංශෝධනයේ ව්‍යවස්ථාවේ තිබෙන බොහෝ දේවල් වෙනස් කළ යුතු වෙනවා. සංශෝධනය කළ යුතු වෙනවා. ඒකේ හොඳ දේවල් තියෙනවා. නමුත් සංශෝධනය කළ යුතු දේවල් අනිවාර්යයෙන්ම රදින මිනිස්සයාට ඕන දෙයක් දෙන්නම් කියන්න පුළුවන්. අවන්කඩ් ආයතනයේ මගින් අවිපුහුණුව ලබා දුන් පුද්ගලයන් කවුරුන්ද යන්න පිළිබඳව පොලිස් ප්‍රතිවරයා විසින් කඩිනමින් පරීක්ෂණ ආරම්භ කළ යුතු බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පාටලි චම්පිකරණවක මහතා අපවසනවා. ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ තියෙන්නේ මොකක්ද? අවන්කඩ් ආයතනයේ විසින් තමන් විසින් මේ ශ්‍රී ලංකාවේදී අවිපුහුණුව ලයිව් ෆයරින් වලට පුහුණුව ලබා දෙන බව ප්‍රකාශ කරමින් පළ කරන ලද දැන්වීම. ඉතින් අපි බොහොම පැහැදිලිව පෙන්නලා දුන්නා මෙවැනි පෞද්ගලික ආයතනයක් රටේ නීතියට පටහැනිව මෙවැනි අවිපුහුණු ලබා දීම් සිදු කරනකොට මේවෙන් අවිපුහුණුව කවුද ලබා ගත්තේ කියන ප්‍රශ්නේ අපිට එනවා. උදාහරණයක් හැටියට විදේශීය ත්‍රස්තවාදීන් මේක කළාද? එහෙම නැත්නම් සහරාන් වැනි දේශීය ත්‍රස්තවාදීන්ට මේකෙන් පුහුණුව ලැබුවාද? මේ ගැන පොලිස් ප්‍රතිවරයා වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. ඒ වගේම මේ පිළිබඳ බරපතල හෙලිදරව්වක් ඉදිරි කාලයේදී සිදු කිරීමට අපි කටයුතු කරන බවත් කියනවා. අපි දැක්කා අපේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගිහිල්ලා කරපු ප්‍රකාශවලදී මේ අවන්ගාඩ් ආයතනයේ මහනුවර නැවේ අවියාවුද පවත්වා ගැනීම පිළිබඳව කිසිම විනයානුකූල ක්‍රියාදාමයක් අන්තර්ජාතික නීතිවලට අනුකූල ක්‍රියාදාමයක් අනුගමනය කළා නැහැ. එහෙමනම් මේ ගාල්ල ප්‍රදේශයේ හික්කඩුව ප්‍රදේශයේ ආශ්‍රිතව ක්‍රියාත්මක වෙන මේ පාතාල කල්ලි නායකින්ට මෙතරම් අවිතොග ලැබුණේ කොයි මාර්ගයෙන්ද කියන එක පිළිබඳ රටට කරුණු හෙලිදරව් කළ යුතුයි. මේක භයානක ක්‍රීඩාවක් මේ ආණ්ඩුව කරගෙන යන්නේ. අපි ඉදිරියේදී මේ මාෆියා කල්ලියට එරෙහිව සටන් කරනවා නැත්නම් මේක ඉතාලියක් වෙයි මාෆියා කල්ලි වලට යටත්ව ජීවත් වෙන පාලනයක් තියෙන කොලොම්බියාව වැනි රටක් බවට මේකපත් වෙයි. MCC ගිවිසුම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ ස්ථාවරය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා විසින් පැහැදිලි ප්‍රකාශයක් ලබා දිය යුතු බව අපේ ජනබල පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
එම්සීසී ගිවිසුමෙන් රටේ අභ්‍යන්තර ආර්ථික කටයුතු පිළිබඳවත් විශේෂයෙන්ම එක්සත් ගිවිසුමකින් ආරක්ෂක කටයුතු පිළිබඳවත් සෝපා ගිවිසුමකින් සාගර සම්පත් පිළිබඳවත් ගිවිසුම් තුනක් අත්සන් කළා තියෙනවා. මේ ගිවිසුම් තුනේ කැපී පෙනෙනම ගිවිසුම එම්සීසී ගිවිසුම. සමහර අය චන්ද කාලයක නරකයි කියලා දැන් කියනවා එහෙම ඉච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ කියලා. කරුණා කළා රටේ ජනතාවට කියන්න එම්සීසී ගිවිසුම ගේන කොටත් පහුගිය ජනාධිපතිවරණ සමයේ මේ ගිවිසුම් රටට අහිතකර බව ද්‍රෝහි ගිවිසුම් බව එයා ප්‍රකාශ කළා. මහින්ද රාජපක්ෂ මහත්තයාට අපි කියන්නේ කරුණා කළා රටට කියන්න මේ ගිවිසුම් සම්බන්ධයෙන් ස්ථාවරය මොකද්ද කියලා. ඒ වගේම ගුරුකාවහ නිකාබේ අහෝසි කරනවාද නැද්ද යන පිළිබඳව දුම්මැටි සම්පූර්ණයෙන් අහෝසි කිරීම සම්බන්ධයෙන් ඔවුන්දරන ස්ථාවරය කරුණා කළා ජාතිය හමුවේ ඉදිරිපත් කිරීම අවශ්‍යයි. එසේ අපි අභියෝග කරනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කරන්න කියලා. නීති විරෝධීව එතනෝල් සහ මත්පැන් තොගයක් ප්‍රවාහණය කරමින් සිටි සුරාබදු නියාමකවරයෙකු අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත් බුද්ධිකොට්ටාසේ නිලධාරීන් කණ්ඩායමක් විසිනුයි මෙම වැටලීම සිදු කර ඇත්තේ. නීති විරෝධීව එතනෝල් සහ මත්පැන් තොගයක් ප්‍රවාහණය කරමින් සිටි සුරාපතු නියාමකවරයෙකු අද අලුයම දෙකට පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පමණකම නුගපේ ප්‍රදේශයේදී ඔහු සතුව තිබී එතනෝල් මිලිලීටර 750 බෝතල් 5ක් සහ මිලිලීටර 375 මත්පැන් බෝතල් 50ක්ද සොයාගෙන තිබෙනවා. ඔහු දන්කොටුව සුරාබදු කාර්යාලයට අනුයුක්තව සේවය කළ 42 වැනි පුද්ගලයෙකු වන අතර බස්නාහිර පළාත් බුද්ධිකොට්ටාසේ නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර තිබෙනවා. ඔහු මෙම මත්පැන් සහ එතනෝල් තොගය දන්කොටුව ප්‍රදේශයේ සිට ප්‍රවාහනය කර ඇති බවයි මූලික පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ. අදාළ මත්පැන් සහ එතනෝල් තොගයත් සමග එම නීති විරෝධී ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් මෝටර් රථයක් පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. මීට පෙර පුත්තලම කලපුව අසන්නේදී අයිස් මද්ද්‍රව්‍ය සමග සුරාබදු නියාමකවරයෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනුණු අතර ඉන්පසුව සිදු කළ විමර්ශන වලින් අනතුරුව තවත් සුරාබදු නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීම සිදු වුණා. ඊ දින නව කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශය පවසනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2810 දක්වා ඉහළ ගියා. දිනේදී නව ආසාදිතයින් 5 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් 5 දෙනා අතර සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල සමාජිකයෙකු සහ එක්සත් අරාබි එමිරට් රාජ්‍ය සිට පැමිණි පුද්ගලයන් සිව් දෙනෙකු දවන බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව තවදුරටත් පුද්ගලයන් 503 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර පුද්ගලයන් 2296 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. අදුදේශන වන විට කන්ද කඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිත පුද්ගලයන් 598 දෙනෙකු වාර්තා වී ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. මෙතර වවුනියාව වේලන්කුලම ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කරන ලද නිරෝධායන මධ්‍යස්ථානයෙන් සාර්ථක ලෙස නිරෝධායන කටයුතු අවසන් කළ පුද්ගලයන් 165 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටත්ව ගියා. මෙතර වවුනියාව පෙරේ කඩු යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායන අවසන් කළ පුද්ගලයන් 118 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටත්ව ගියා. වන්‍ය ආරක්ෂක සේනා මූලස්ථානයේ අධීක්ෂණය යටතේ මෙම පිරිස සී නිවෙස් බලා පිටත්ව ගිය බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මෙතර කොළඹ මහනගර සභාව විසින් අද කොළඹ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙනමින් PCR පරීක්ෂණ 170ක් සිදු කිරීමට නියමිතයි. ඒ අනුව කොළඹ WAD රාමනායක මාවත කේන්ද්‍ර කරගෙනමින් පුත්කලින් 70 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි අලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.